ඒවගේම සමගිජන බලවේගේ දයාගත්තමත් අපට පේන්නේ සමගිජන බලවේගේ නම සමගිජන බලයගුණාට සමගියක් ඇත්තේම නැත්තන බවට පත්විලා දෙනවා ඒක. ඉතින් හොඳම උදාහරණ තමයි පොන්සේක මහත්තයා පාර්ලිමේන්තු කරපු කතාව. ඔහු සමගිජන බලවේගේ සභාපතිවරයා. හැබැයි ඔහු කිව්වා පාර්ලිමේන්තුවේදී මේගොල්ලෝ හොරකම් කරන්නේ කොහොමද, කොමිස් ගන්නෙ කොහොමද, බස් බෙදන්නේ, බඩු බෙදන්නේ කොහොමද කියලා. නිසා ඇතුළේ ප්‍රශ්න මතුවලා තියෙනවා. ඊට අමතරව එතන ප්‍රබලව කණ්ඩායමක් රට රට ගෙවල් වලට එකතු වෙලා ඒගොල්ලන්ගේ ගෙවල් වලට එකතු වෙලා සාකච්ඡා කරමින් ඉන්නවා රනිල් ගාවට යනවද නැද්ද කියලා. ඒ නිසා එතන සමගියක් හදාන්න පුළුවන් කමක් නැහැ. අනිත් පැත්තෙන් පහුගිය කාලේ සජිත් ප්‍රේමදාස මහත්තයා බොමු උජාරුවෙන් කිව්වා යාට එන බලගත්තු බර බලගත්තු දැවැන්ත එන ශක්තිමත් එන මොකද්ද ආර්ථික කවුන්සිලයක් තියෙනවා, ආර්ථික කණ්ඩායමක් ඉන්නවා, ඒකත් එක්ක කාටවත් හැපෙන්න බෑ කියලා අභියෝග කරමින් හිටියා. එතකොට ওই හරි සිල්වා ඇතුළු කණ්ඩායම ඉතාම ශක්තිමත් න්‍යායාචාර්ය ආර්ථික විද්‍යාව ගැන හොඳටම කෙළපෙමින කණ්ඩායමක් කියලා හිතන් හිටියානේ. හැබැයි ඒ ASCII දැන් සජිත් ප්‍රේමදාස මහත්තයාට අලුතෙන් පත් කරගන්නවා ආර්ථික උපදේශකයෙක්. එතකොට අර කණ්ඩායමෙන් පිටින් ආර්ථික උපදේශකයෙක් පත් කරගන්නකොටම කී වෙන මොකද්ද එහෙනම් අර හිටපු කණ්ඩායම අදාළ නැහැ. ඒගොල්ලන්ට මේ වැඩේ කරන්න බෑ. ඒගොල්ලන්ට සජිත් ප්‍රේමදාසට උපදෙස් දෙන්න බෑ කියන එක තමයි එකෙන් කියවෙන්නේ. ඉතින් මේ වගේ පැටලිලි ගොඩක් අරුබුදු ගොඩක් මැද්දේ මේගොල්ලෝ යන්නේ. ඒ නිසා මේ අයට මහින්ද රාජපක්ෂලට රනිල් වික්‍රමසිංහට සජිත් ප්‍රේමදාසලට මහජනතාව දිනා ගන්න බැරි වෙලා තියෙනවා. ඊට අමතර අපිට මතකයි පවසල්ලෝ මේ මහින්ද රාජදලුත්ගමගේ මහත්තයයි තව කීප දෙනෙකුයි පාර්ලිමේන්තුවක් ගෙනාවා ටිකට් එකක් ගන්නලා පෙන්නුවා. මාලිමාව සල්ලි හොයනවා කියලා. මොකද්ද මේ දිනේට ගා? ඉතින් මොකද්ද ප්‍රශ්නේ තියෙන්නේ? අපි ජාත්‍යන්තර බලය හදන්න කලිනුත් ගත්තොත් මොකද මට මතකයි 1978 ඉඳලම හැම මේ දිනයකටම අපි ටිකට් ගහනවා. මොකද ටිකට් ගන්න අපිට බස් දෙන්න සජිත් වගේ අර අර ජාවාරංකාරෝ නැහැ පොන්සේක මහත්තයගේ වර්ගයේ වෙන කවුරුත් ඇත්තෙත් නැහැ. අපිට බස් දෙන්න මේදිනේට එන්න ආණ්ඩුවක් ඇත්තෙත් නැහැ. දැන් පහුගේ මේදිනේට එහෙමනේ එක්සත් ජාතික පක්ෂි කට්ටියට බස් දෙන්නේ ආණ්ඩුවෙන් ළඟම බස් ටික හරින් කිව්ව ප්‍රසිද්ධිය ළඟමින් බස් ටික හම්බෙයි ඕගොල්ලෝ ඉතින් නැගලා එන්න බස් එකට බෝතල් කීපිකුත් වැටේවි උඩින්. එහෙම තමයි ගේන්නේ. හැබැයි අපිට එහෙම නැහැ. අපි සල්ලි හොයාගෙන බස් ගන්න ඕන. බස්වල කුලිය ගෙවන්න ඕන. එතකොට මොකද කරන්නේ? අපි ආධාර පත්‍රයක් ටිකට් එකක් මුද්‍රණය කරලා අපේ සමාජිකයන් අතර දෙනවා. ඒගොල්ලෝ තමන්ගේ කොට්ටාසෙන් තමන්ගේ ප්‍රදේශෙන් තමන්ගේ ගමෙන් එන බස් එකට බස් කුලිය ගෙවන්න ඒ ටිකට් එක විකුණලා සල්ලි හොයලා. මොකද කියන ප්‍රශ්නේ ඉතින්. මේක උස්සන් වෙලා එන ප්‍රශ්නයක් වගේ පේන්න මේ හොරකම් කරපු හරිද හොයාගන්න පැත්තන සල්ලි හම්බ කරපු කට්ටිය. ඉතින් මේ වැන්ද ජනතාව රවට්ටන්න හදන්නේ අඩු ගන්න එහෙම එකක් තියෙනවා. බිමේ ජනතාව දන්නවා ඒගොල්ලන්ට ඊනා ඕක. මොකද අපි ඒගොල්ලෝ ගාවට යන්නේ ටිකට් එකක් අරගෙන රුපියල් 100ක් ගන්න 200ක් ගන්න. ඉතින් ඒ જાතියව කියන. ඊට අමතරව ආයි මේ පොගු දසක ඔන්න ඔය වගේම එකක් නෝ අපි කැනඩාවේ බත් පැකට් දුන්නා කියලා රැස්වීම. මේ බත් මේගොල්ලෝ බත් පැකට් දීලානේ ජනතාව රැස්වීම වලට ගේන්නේ බත් පැකට් එකයි අරක්කු භාගයකුයි සල්ලිත් දීලානේ. එතකොට ඒ වගේ පින්තූර පෙන්නේ මේකක්. ඇත්තටම මේ එකක් නෙවෙයි මේ. මොකද්ද අපේ විදේශගත සහෝදරවරු මාලිමාවට ජාතික ජන බලවේගයේ මැතිවරණ මුදල ශක්තිමත් කිරීමට ඒ එක එක විදිහේ ඊටාම සදාචාර සම්පන්න නීත්‍යානුකූල හොඳ සාමූහික ආර්ථික වැඩ කරනවා. එහෙම කරන එක වැඩක් තමයි ඒගොල්ලෝ කට්ටිය එකතු වෙලා ශ්‍රී ලංකාවේ කෑම හදලා ඒ ඇට විකුණලා ඒකෙන් ලැබෙන මුදලින් ලාභය එකතු කරගන්නවා අර මුදලක් හැටියට. ඉතින් කැනඩාවේ කරේ ඒක. බත් පැකට් හදලා ඔය බත් පැකට් හදලා විකුණන ශ්‍රී ලංකිකයොත් ගන්නවා ඊට අමතරව විදේශිකයොත් ගන්නවා. ඒතරේ මුදල් එකතු කරන අපි අර මුදලක් හැටියට. ඒතකොට කැනඩාව විතරක් නෙවෙයි මේක ප්‍රංශෙත් කරනවා යුරෝප රටවලත් කරනවා ඉතාලියෙත් කරනවා. ඉතින් හැමතැනම කරන වැඩක් මේක. ඒවා ඒගොල්ලන්ට හිතන්නවත් බෑ. පුළුවන් නම් කරන්න කියන්නකෝ ඒගොල්ලන්ට. ඒවා හිතන්නත් බෑ. හැබැයි ඒවා හිතන්නත් බැරි වැඩ අපි කරලා එහෙම මුදල් එකතු කරනකොට ඒවා අරගෙන ඇවිල්ලා විකාර කතන්දර කියලා බොරු කරලා නිකන් ජනතාව නොමග යන උත්සාහ කරනවා. ඇත්තට පව් මේ මිනිස්සු ගැන. ඒ කියන්නේ සාමාන්‍ය ජනතාව නෙවෙයි ඔය අවලාද ගහන මිනිස්සු ගැන. ඔය ඇමතිවරු ගැන දුක හිතෙනවා. මෙච්චර බංකොලොත්ද කියලා. ටිකට් එක උස්සගෙන ඇවිල්ලා අර අර පින්තූරු උස්සන් ඇවිල්ලා ජනමාධ්‍ය සාකච්ඡාවල රූපණ සංවාදවල ඒවා ඉදිරිපත් කරන සජබේ පොහොට්ටුවේ නායකයෝ දැක්කම ඇත්තටම දුක හිතෙනවා. අපේ රටේ දේශපාලනේ මෙතරම්ම පහත් අතර වැටලාද කියලා. මෙහෙම එකක්වත් තේරුම් ගන්න බැරිද කියලා. අපේ රටේ දේශපාලන ඒගොල්ලන්ට අපිත් එක්කම ප්‍රතිපත්තිමය සංවාදයක් ඇත්තෙම නැද්ද කියලා. මොකුත් එන්නේ නැහනේ. අවලාද බොරු බේගල් තමයි තියෙන්නේ. ඉතින් දුක හිතෙනවා අපේ රටේ දේශපාලන පිළිබඳව. කනගාටුවක් හිතන ඇත්තටම කොතනද දේශපාලන රටල දිනේ කියලා. ඒ තරම් ඒගොල්ලෝ ලදරු වෙලා. දේශපාලන ලදරු.
නැත්ත මොකක් තේරෙන්නේ නැහැ කවුරුහරි දුන්න මේක කියපන් කියලා උස්සන් එනවා හොයන්න බලන්න නැතුව. ඉතින් ඒකෙන් සිද්ධ වෙන්නේ මොකද්ද? ඒ පක්ෂවලයි ඒ කියන පුද්ගලයන්ගේ දේශපාලන පෞරුෂයේ බිඳුවට වැටෙනවා. ඉතින් අපිට කරන්න දෙයක් නැහැ. සෝරි. අපි මේක පැහැදිලි කරන්නේ ඔන්න ඔය ජාතියව තාම තේරෙන්නේ නැති කම හරි මොකක් කරන සාහරි පිළිගන්න කීප දෙනෙක් ඉන්නවා නම් ඒගොල්ලන්ට මේක පොඩ්ඩක් පැහැදිලි කර දෙන්න ඕන නිසා. දැන් ජාතික ජන බලවේගයේ ටිකක් ප්‍රබල ලස්සන වැඩක් කරාම මුලින්ම උත්සාහ කරනවා සමුජ ජන බලවේග මේක කොපි කරගන්න. ඒ ජාති වැඩක් කරගන්න බැරි වෙනවා. බැරුණාට පස්සේ වෙන්නේ මොකද්ද? අරකට මඩ ගහන්න පටන් ගන්නවා. දැන් පහු දශක අපි දන්නවා අපේ පක්ෂ නායක අමුල දිසානායක සහෝදරයා ලන්ඩනයේ ඉතාමත්ම සාර්ථක සංචාරය ගියා. ලන්ඩනයේ ශ්‍රී ලාංකිකයෝ සිංහල දෙමළ මුස්ලිම් හැමෝම එකතු වෙලා බොහොම විශ්වාසයෙන් එතන පෙළගැහිලා හිටියා. ඒ සඳහා වෙච්ච ප්‍රචාරකවර ටිකක් ලන්ඩන් වල ඉන්න අපේ සහෝදරවරු අපේ හිතවත්තු කරා. දැන් විශේෂයෙන්ම අලුත් තාක්ෂණය පාවිච්චි කරා. ඒතොර ඒවා සමාජ මාධ්‍යවල තිබුණා ප්‍රචාරක ආකෘති. ඒ වැදගත් වෙන සමහරට ලන්ඩන් වල තියෙන අර තට්ටු දෙකේ බස් වල ඩබල් ඩෙකර් බස් ලස්සන බස් ඒ වැයේ අමු සහෝදරයාගේ රූපේ ස්ටිකර් කරා වගේ එකක් හදලා ඇත්තට ස්ටිකර් කරලා නෙවෙයි මේක මේ අර AI තාක්ෂණයෙන් කරන්න පුළුවන් වැඩක් දැන් සාමාන්‍ය මේ ළමයි දන්නව කරන්න පුළුවන් කියලා. ඒතකොට එහෙම තිබුණා සමහර ගොඩනැගිලි වල පින්තූර අරගෙන ඒ ගොඩනැගිල්ලට මේ පින්තූර දාලා හදලා තිබුණා ප්‍රචාරක ආකෘති. ඇත්තටම ගොඩනැගිල්ල ගන්න උඩ ගහලා නෙවෙයි ඇත්තම බස් එක ස්ටිකර් කරලා නෙවෙයි. හැබැයි මේක තේරෙන්නේ නැති ආණ්ඩුවේ ලොක්කොයි සමුජ ජන බලවේග ලොක්කොයි පාර්ලිමේන්තුවේ දී කෑ ගන්න පටන් ගත්තා. මෙන්න කෝටි ගණන් සල්ලි විතරක් කරනවා අමරට කොහෙන්ද සල්ලි බස් ස්ටිකර් කරලා කියලා ලන්ඩන් වල. ඉතින් කරුණ හිතන්නකෝ ලන්ඩන් වල එහෙම බස් ස්ටිකර් කරන දෙනවද ඒ රටේ? ඒගොල්ලෝ හිතන්නේ ලංකාව වගේ කියලා. එහෙම දෙන්නේ නැහැ. එහෙම කරන්න බෑ. අඩු ගන්න එහෙම එකක් තේරෙන්නේ නැති මිනිස්සු තමයි රටක් ඉල්ලන්නේ. මේ අලුත් තාක්ෂණ ගැන කතා කරනවා. කතා කරනනම් මොකද්ද අලුත් තාක්ෂණය ගේන්න ඒ වුණාට අඩු ගානේ AI තාක්ෂණය පාවිච්චි කරලා මේ જાති කරන්න පුළුවන් කියලා වත් අඩු ගානේ තේරුම් ගන්න ඒ જાතිව ඕන් තරම් කියුවා. තව එකක් තමයි පහුගිය කාලේ හදමින් ගියා ජාතික ජන බලවේගයේ ආවෝතින් මේ ව්‍යාපාරිකින්ගේ දේපල පවර ගන්නවා කියලා. ඒකට ওই පොඩි පොඩි කෑලි කපලා හිමින් ගහපුවත් තියෙනවා මගේ වෙනම කියන්නේ. ඇත්තම ගත්තොත් ප්‍රධාන දේ තමයි අපි නැවතත් අවධානය කරන්නේ ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්තිය දේපල තියෙන කෙනාගේ දේපල පවරා ගැනීම නෙවෙයි. මේ ඉතා පැහැදිලි කියන්නේ අපි මොකද ප්‍රතිපත්තිය? අපි අපේ රටේ නිෂ්පාදනය වැඩි කරලා දියුණු කරලා ආර්ථික ශක්තිමත් කරලා දේපල නැති අයටත් ජීවත් වෙන්න පුළුවන් කිසියම් දේපලක් සහිතව බවට පත් කිරීම තමයි අපේ ප්‍රතිපත්තිය. අපි හැමදාම කිව්ව අපේ ප්‍රතිපත්තිය අර තියෙන කෙනාගෙන් අරන් නැති කෙනාට දෙන ප්‍රතිපත්තිය නෙවෙයි කියලා. එතකොට ඒ නිසා සරදියල්ගේ ප්‍රතිපත්තිය නෙමෙයි අපි අනුගමනය කරන්නේ. අපට ඕනේ නිෂ්පාදනයේ දියුණු කරලා ආර්ථිකයක් හදලා අන්නේ ආර්ථිකය ඇතුලේ ජනතාව කාට සාධාරණ ජීවිතන තත්ත්වයක් හදන්න. නමුත් එහෙම තියෙද්දි අර බොරුව කියමින් යනවා. හැබැයි ප්‍රශ්න තියෙන මොකද ඇත්තටම? ඇත්තටම ගත්තොත් දේපල අහෝසි කරන්නේ ඒගොල්ලෝ. දැන් අපේ රටේ කර්මාන්ත කීයක් වෙහිලාද මේ අර්බුදේ මත? කර්මාන්ත ගොඩක් වහලා. ඒ කර්මාන්ත වේවි කවුද? මේ රයිල්ගේ ආර්ථික ප්‍රතිපත්තියනේ, මහින්දගේ ආර්ථික ප්‍රතිපත්තියනේ. අපේ රටේ ව්‍යාපාර ආයතන විශාල ප්‍රමාණයක් වහලා සමහර බැංකු වලට සින්න වෙලා. ඉතින් කවුද මේ වැඩේ කරේ? ඒගොල්ලන්ගේ ආර්ථික ප්‍රතිපත්ති යටතේ. අලුතෙන් යමක් පටන් ගන්න බැරුව ඉන්න. සමහරව දේපල විකුණලා රට යනවා. ඉතින් තමන්ගේ දේපල නැති කරන රට යන්නේ මේ ප්‍රතිපත්ති කරද්දනේ. ඒ නිසා පවර ගන්න දේපලක් ඉතුරු වෙන්නේ නැති මට්ටමට විනාශෙමින් යන්නේ මේක. ඊට අමතරව ජනතා මත බදු ගාලා ඔලුව උස්සන බැරුව ඉන්න. දේපල ගැන කතා කරන මේ ඇස්සේ. දැන් මේ අලුතෙන්ම බද්දක් හදමින් යනවා ගෙවල් වලට බදු ගන්න. ගියක් තිබ්බොත් බද්දක් වදිනවා. පාර තමයි ජීවත් වෙන්නේ සිද්ධ වෙන්නේ. මේ ඔක්කොම විනාශකාරී දේවල් කරන ගමන් ජනතාව හිගමනට දාලා ව්‍යාපාරිකයොත් වට්ටලා නිෂ්පාදකයොත් වට්ටලා ඔක්කොම විනාශ කරලා හැබැයි ඒගොල්ලෝ තාමත් කියනවා ඒගොල්ලෝ ආම ආර්ථිකය හදනවලු. මාලිම આવොත් එහෙම දේබල පවර ගන්න. ඉතින් අපි ජනතාවට කියන්නේ තරකානුකූලව හිතන්න මේ විනාශ රට විනාශ කරපු අය. ඒ විනාශ කරපු අය නැවත රටේ සල්ලි හොරකම් කරපු අය නැවත බලය ගැනීම සඳහා උත්සාහ දරල එක බැරි වෙනකොට අතට අවුච්චකින් ගාන පටන් ගන්නවා. ඒකත් එක තමයි මේ ප්‍රශ්න ඔක්කොම මතුවලා තියෙන්නේ.